ඔබ ඔබේ දරුවෙකු විශේෂයෙන්ම ගැහැණු දරුවෙකු ක්‍රීඩාවට යොමු කරන්න අදහස් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝවේ අවසානය තෙක් නරඹන්න. ඒ කෙදිනක හෝ ඔබට වැදගත් වනු ඇත. ලෝරන්ස් ජෙරාඩ් නසාර් එහෙමත් නැත්නම් ලැරි නසාර් යනු ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම භාරව සිටි ප්‍රධාන වෛද්‍යවරයා. මීට අමතරව ඔහු මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ලෙසද කටයුතු කළා. වෛද්‍යවරයෙක් මහාචාර්යවරයෙක් වුණත් අද වන විට ලැරි නසාර් ජීවත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සිරගයක් තුලයි. ඒ ඇයි? ජාතික ජිම්නාස්ටික් කණ්ඩායම භාරව සිටි කාලය තුළ සහ මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්ව සිටි කාලය තුළ ලැරි නසාර් විසින් දූෂණ සහ අතවරයට ලක් කරන ලද ගැහැණු ළමයින් සංඛ්‍යාව 300කට අධිකයි. විවිධ අවස්ථාවල විවිධ පාර්ශ්ව විසින් ලැරි නසාර්ට විරුද්ධව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනු කර තිබුණා. නමුත් ඒ වෙනුවෙන් ලැරි නසාර්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් බලධාරීන් විසින් ගෙන තිබුණේ නැහැ. වෛද්‍ය උපදෙස් සහ අනිකුත් ප්‍රතිකාර ලබා ගන්නට යන ගැහැණු ළමයින් වසර ගණනක් තිස්සේ ඔහු දූෂණය කර තිබුණා. ගැහැණු ළමුන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් අතිශය විකෘති ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීමට වයස අවුරුදු 6-7 ගැහැණු ළමුන් පවා යොදාගෙන තිබුණා. සමහර අවස්ථාවන්වලදී කුඩා ගැහැණු ළමුන් නිර්වත් කර තම ඇඟිලි ඔවුන්ගේ ලිංගේන්ද්‍රය තුළටත් කුද මාර්ගය තුළටත් ඇතුළත් කර තම ආශාවන් ඉටු කර ගැනීමට මේ තිරිසන් දූෂකයා කටයුතු කර තිබෙනවා. ලැරි නසාර් විසින් සිදු කරනු ලැබූ සමහර ලිංගික අතවර පිළිබඳව මෙම වීඩියෝවේ අපිට ඇතුළත් කරන්නට හැකියාවක් නැහැ. මන්දයත් එවැනි දේ ප්‍රකාශ කිරීමට තියා අඩුම තරමින් මිනිසුන් වන අපට එවැනි දේ ගැන සිතීමටවත් නොහැකි නිසා. වසර 25ක් තිස්සේ හොර රහසේ මොහු විසින් කරනු ලැබූ අහස පොළව නුහුලන අපරාධ අවසන් වෙන පටන් ගත්තේ 2016 වර්ෂයේදී. වයස අවුරුදු 6-7 ලැරි අතින් දූෂණය වුණු පුංචි කෙල්ල ඔහුට විරුද්ධව නැගී හිටියා. මේ සඳහා මුලින්ම ඉදිරියට එන්නේ රචෙල් ඩින්හොලෑන්ඩර් කියන ගැහැණු ළමයා. ඇය ලැරි නසාර්ට විරුද්ධව ලිංගික අතවර චෝදනා එල්ල කළා. ඇය අනුගමනය කරමින් ලැරි නසාර් අතින් ලිංගික ග්‍රහණයට හසුවුණු තවත් ගැහැණු ළමයින් කිහිප දෙනෙක්ම අධිකරණ ඉදිරියට ආවා. දින කිහිපයක් යන විට ලැරිට විරුද්ධව නැගී සිටි ගැහැණු ළමයින් සංඛ්‍යාව සිය ගණනක් වුණා. ඒ සියලු දෙනා ලැරි නසාර් අතින් දූෂණය වූ හෝ අතවරයට ලක් වූ අය වුණා. ඇතැම් අය වයස අවුරුදු 6-7 ඇතැම්මයි වයස අවුරුදු 10-11 ආදී වශයෙන් ලිංගික ග්‍රහණයට හසු වූ ගැහැණු ළමුන් වුණා. මේ අතර ඔලිම්පික් රන් පදක්කම් මෙන්ම ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටි සුපිරි ක්‍රීඩිකාවන්ද වුණා. ලැරි නසාර්ට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ කිහිපයකම නඩුගොනු කෙරුණා. දින ගණනක් එක දිගට එම නඩු විභාග කෙරුණා. ලැරි නසාර් අතින් දූෂණය වූ ගැහැණු ළමුන් තමන් මුහුණ දුන් ඒ අමිහිරි අද්දකීම් එකින් එක විස්තර කරන්න ගත්තා. මානසික පීඩනය සහ වේදනා දරා ගැනීමට නොහැකිව මියගිය දරුවන්ගේ අම්මලා දේ අතර සිටියා. ලිංගික දූෂණය, බාල වයස්කරුවන් ලිංගික අතවරයට ලක් කිරීම, දහස් ගණන් වූ කුඩා ළමුන්ගේ නිර්වත් පෙන්තූර සහ වීඩියෝ පට ළඟ තබා ගැනීම ආදී විවිධ චෝදනා රැසකට 2017 වසරේදී ලැරි නසාර් වරදකරු බවට පත් වෙනවා. එක අධිකරණයක් අවුරුදු 40ක සිර දඬුවමක්ද තවත් අධිකරණයක් අවුරුදු 40-124 අතර සිර දඬුවමක්ද තවත් අධිකරණයක් අවුරුදු 40-175 අතර සිර දඬුවමක්ද ලැරි නසාර්ට ලබා දුන්නා. ඒ අනුව නසාර්ගේ ජීවිතය අවසන් වෙන්නේ සිරගයක් තුලමයි. ඔහුට නැවතත් කිසි දිනක නිදහස් ලෝකයේ ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සිර ගෙවල්වල සිටින සිරකරුවන් පවා ලැරි නසාර්ගේ මේ ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහි වුණා. සිර ගෙවල්වලදී ඔහු පහර කෑම්වලට ලක් වුණා. ඒ හේතුව නිසා සිර ගෙවල් කිහිපයකටම ඔහුව මාරු කරන්න සිදු වුණා. කිසිවෙකුට හසු නොවි වසර ගණනක් මෙවැනි දෙයක් කිරීමට ලැරීට පුළුවන් වුණේ කොහොමද? ලැරි නියෝජනය කළ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයට එක්සත් ජනපද ඔලිම්පික් කමිටුවට සහ ට්විස්ට් ජිම්නාස්ටික් ක්‍රීඩා සමාජයට එරෙහිව සිය දහස් ගණනක් පැමිණිලි ඉදිරිපත් වුණා. ඒ ළමා අපචාරිකයෙකු ආරක්ෂා කිරීම සහ ඔහුගේ ක්‍රියාවන් සැඟවීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේයි.
ඒ අනුව විඳිතෙන් 300 දෙනෙකුට ඩොලර් මිලියන 500ක් ගෙවීමට මිචිගන් විශ්වවිද්‍යාලයට සිදු වුණා. ලිංගික අතවරයක් සිදුවීම නිසා විශ්වවිද්‍යාලයක් විසින් විඳිතයන්ට ගෙවන ලද විශාලතම මුදල මිය බව පැවසෙනවා. කෙසේ වෙතත් ඊට අමතරව මේ සිදුවීම් රැල්ල නිසා ඉහත දක්වන ලද ආයතනවල මළල ක්‍රීඩා අධ්‍යක්ෂකවරු සභාපතිවරු ඇතුළු බොහෝ දෙනෙක් තම දූරවලින් ඉල්ලා අස් වුණා. 2018 වර්ෂයේදී ලොස් ඇන්ජලිස් නුවර පැවති ESPY ත්‍යාග ප්‍රදාන උත්සවයේදී ධෛර්යය සඳහා වූ ආතර් ඇෂ් සම්මානය ලැරි නසර් රතින් අතවරයට ලක්ව ගැහැණු ළමුන් 140 දෙනෙකුට හිමි වුණා. ජිම්නාස්ටික් ක්‍රීඩිකා සරා ක්ලීන් සහ තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් එම සම්මානය සියලු දෙනා වෙනුවෙන් ලබා ගත්තා. සරා ක්ලීන් යනු නසර් රතින් අතවරයට ලක්ව පළමු ගැහැණු දරුවා වෙනවා. එවකට මහත් ආන්දෝලනයකට ලක්ව මෙම සිදුවීම ඒ අයුරින් අවසන් වුණා. නමුත් නසාර්ට ගොදුරුවේ පුංචි කෙල්ලන්ගේ දුක් කඳවනාව කෙදිනකවත් අවසන් වෙන්නේ නැහැ. ඉතින් ආදරණීය දෙමව්පියනි, ඔබත් ඔබේ දරුවා මොනයම් හෝ දෙයක් වෙනුවෙන් වෙනත් පාර්ශවයක් වෙත බාර දෙන්නේ නම් ඒ පිළිබඳ හොඳින් සිතා තීරණ ගන්න. ඔබේ ආදරණීය දියණිය පාපතරයක අතින් විනාශ කර නොගන්න. ගොසිප් නොමැති ක්‍රීඩාලුවේ හරවද්දේ දැනගන්න ලයිෆ් ස්ටයිල් ස්පෝට් අපිව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනේද ක්ලික් කරන්න.